අයිබෝවන් දරුවනේ සුබ රාත්‍රියක් සියලුම දෙනාට. ඉතින් අදත් අපි සුබෝදු ආකාරයෙන් පටන් ගන්න මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපේ ගණිත ගැටලු පන්තිය. ඉතින් ඔයාලා දන්නවා අපි විවිධ ගණිත ගැටලු හදනවා. ඔයාලා හිතලා වැඩ කරන්න ශක්තිය අපි ගොඩනගනවා. ඉතින් අද අපි විශේෂ ගණිත ගැටලු වගේ හදනවා. මම මේක ගෲප් ක්ලාස් එකේ නම් පොඩ්ඩක් කරා. ඒ ගණිත ගැටලු වගේ තමයි නම මොකක්ද? තත්ත්වපාද. සත්වපාද. එහෙනම් මැජික් පය ගණන් පොතේ අලුතෙන්ම ලියා ගන්න සත්වපාද කියලා. ඒක කරන්න. සත්වපාද. සත්වපාද කියන එක ගැන අපි කතා කරන්න යන්නේ. මැජික් පය ගණන් පොතේ සත්වපාද කියලා ලියා ගන්න. මෙත්සරි කොහමද? දිනුලිමා කොහමද? උතේ දශා දිනෙති දින ජනනි පවිත් පුතා කොහමද පුතේ? එකනේ හොඳයි. නදුන් නෙත්මි කොහමද? හොඳයිද? ජනනි නදුන් නෙත්මි පහන් පූජා රජු තරුල් තරින්ද පුතා සෙසර පුතා ඔක්කොටම කතා කරන්න. පුතේ සංඛ්‍යාරට ටික කාය හදුම අපි ගිහ දිනයක් හද තව ටිකක් ඉතුරු වෙච්ච ඉතිරිත් තියෙනවා. ඉතින් අපි වගේන ගොඩක් අපි අවධානය යොමු කරපු හින්දා අපි අලුත් එකක් නේද කිව්ව කොහොමද? හරි. එහෙනම් බලන්න මේක ඔයාලට පේනවා ඇති. හරි. සත්පාද කියන එක. බලමු අපි. අපි කාගෙන් මයික් එකක් අද්දයි ඈ. ඒක ඔෆ් කරගන්න. මෙන්න ගාන. ගාන පේනවද ඔයාලට? මෙතසරි ගාන පේනවද? ඔව් සර්. හරි, thank you. ගාන ලියා ගන්න බුදු. ගොවිපලක ගවයන් හා කුකුලන් දහ දෙනෙක් සිටින අතර එම සතුන්ගේ පාද සංඛ්‍යාව 28කි. ගොවිපලේ සිටින ගවයන් සංඛ්‍යාව හා කුකුලන් සංඛ්‍යාව වෙන වෙනම සොයන්න. මේක පරණ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රවලට ආපු ගැටලුව වර්ගයක්. නමුත් මේ ගැටලුව ඔස්සේ අපිට ඉස්සරහට එන ගැටලුවට මුහුණ දෙන්නත් අපිට ක්‍රමයක් හදාගන්න පුළුවන්. සෑක ලියා ගන්නද? මේක ලියා ගන්න පුතේ. මම ලියා ගන්න වෙලා දෙන්නම්. මේ වගේ ගණන් හොඳට කියවන්න ඕන. පැහැදිලිව පේන්නේ. පැහැදිලිව පේන්නේ නැහැ අනුජවතාට. රයිට්. බලමු අපි ආයෙ දාන්න. ඔව් මේක ලියා ගන්න ඕන. අනුජ මේක මම දැම්මට පස්සේ ඔයාලට පැහැදිලි නැත්නම් ඔයා ලොග් අවුට් කරලා ලොග් වෙන්න. නැත්නම් මගේ ප්‍රශ්න යන්නම් හරියයි. පුතාගේ ප්‍රශ්න හරියන්නේ. ළමයි පේනවද? පේනවා සර්. අනුජ පුතාට මොකද? දැන් පේනවා සර්. හරි පුතේ. සත්වපාද මැජික් වගේ ගණන් පොතේ සත්වපාද කියලා ලියලා පුතේ ගාන ලියා ගන්න. සමීර පුතා ඔයානේ දාවේ. ලියා ගන්න ගාන.
සත්වපාද කියලා මාතෘකාව ලියාගන්න සමිරු මං දානන් ඉන්න ඔයාලා බලාගන්න මෙන්න පුතේ සත්වපාද කියලා ලියාගන්න සත්ව කියන්නේ අල්තයන් දෙකක් පාවිච්චි කරන්නත් පුළුවන් එක තැනක් පාවිච්චි කරන්නත් පුළුවන් ඈ දෙආකාරයෙන්ම ලියනවා සත්වපාද කියලා ලියලා ඒ ගන්න ලියාගන්න හොඳයි පුතේ පූජා ලියලි ඉවරයි හොඳයි රජුම හොඳයි දිගටම ක්ලාස් වලට ඉන්නවා හැම වැඩීම කරගන්නවා පේපර් ලියනවා නේද දැන් ගිය සතියේ ඔයාලා ක්ලාස් පේපර් ක්ලාස් එක කරන්න බැරුණා සර් දැන් මේ සතියේ අපි කරමු සර් අම්මගේ ලියලි ඉවරයි නෑ පුතේ ගාන ලියලි ඉවරයි නෑ පුතේ සෙහාර දැන් ජොයින් දුන්නු. ආ සෙහාර කොහමද පුතේ මම බැලුවා ඊ ක්ලාස් එකේ ඉන්නවද කියලා. හොඳයි සර්. හොඳින් ඉන්නවනේ සෙහාර. සත්වපාද කියලා ලියලා ගාන ලියා ගන්න සෙහාර. හා සර්. හා. සෙහාර දෙවනි දැන් ජොයින් උනේ. සදේවනී දුව මැජික් වගේ ගණන් පොතේ සත්වපාද කියලා ලියලා ගාන ලියා ගන්න. හොඳයි පුතේ අලුතෙන් ආපු ළමයි කවුරුහරි ඉන්නවා නම් අපි මැජික් වගේ ගණන් පොතක් හදනවා විවිධ ගණන් ක්‍රම තමයි ඒකේ තියෙන්නේ. ඔයාලා B5 වගේ පොතක් තියාගන්න ඒකට මේක ටිකක් කල් පටන් ගත්ත පන්තියා. ඉතින් ඔයාලා තියාගෙන මම විවිධ ක්‍රියාකාරකම් ඉස්සරහට කරනවා. ගණන් දීලා ටයිම් එක දීලා හදන්න කියනවා. ඔක්කොටම අපි ගිය හැටි වගේ ගිය හැටිම ලස්සන වැඩක් කරා. ඒ වගේ ඊට අමතරව නිබන්ධන ඒවන ගණන් ගැටලු තියෙනවා. ඊට අමතරව මේ වගේ ක්‍රම කියලා දෙන ඒවත් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ක්‍රම ඇසුරෙන් මම කියන්නේ මේ ගණන්ම ශිෂ්‍යත්ව විභාගට එයි කියලා මේව හැදීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා ගණිත හැකියාව දියුණු කරන්න. යසිරි පුතා ආව නේද? වාග්ය ආවනේ පුතේ. හොඳයි. සර් ඔයාගේ විභව යමානතා පොතට ආවා මොකද දාවේ විභව යමානතා පොතට මිනුෂ් මතකයි ඔන්න මිනුෂ් දැක්කද හරි ගාන සත්තපාද තියා ගන්න ඕනේ නේද ඔයගොල්ලෝ දාම්ලි දු ඉවරයි නේද හොඳයි පුතේ දාම්ලි දැන් ඉස්තර වගේ නෙවෙයි වේගෙන් ලියනවා හොඳයි හරි දැන් ඔයා දන්න ගොයිපලවල එක එක සත්තු ඉන්නවනේ දැන් පුතේ මේවා මේ ගණන් එනවා සත්තු ආශ්‍රිතව එනවා වාහන නැවතුම් පළවල තියෙන වාහන ආශ්‍රිතව මේ ගැටලුව එනවා ආය පෙති පහේ මල් පෙති අටේ මල් වගේ මල් ආශ්‍රිතව එනවා මකුරුව මදුරු වගේ පාද ආශ්‍රිතව එනවා මට එහෙම හම්බෙලා තියෙනවා ගොඩක් ගණන් මේ ගාන මේ ගණන් වර්ගය අවුරුදු 3කින් විතර ශිෂ්‍යත් විභාගයට ආවේ නැහැ නමුත් අපි ඊට අවුරුදු 10ක් විතර එක දිගට ගත්තොත් එම අවුරුද්දක් කර අවුරුද්දක් වගේ මේ වගේ ගණමුත් ඇවිල්ලා තියෙනවා. දැන් මේ විභාග රටාවේ පුතේ වෙනස්කම් බලාපොරොත්තු වෙමින් අපි ඉන්නේ.
සංඛ්‍යා අවබෝධය සහ අක්ෂර පිළිබඳව වෙනස්කම් වුණොත් ඒක වෙන්නේ ගොඩක් දුරට දෙවෙනි ප්‍රශ්න පත්‍රයට. ඉතින් දෙවෙනි ප්‍රශ්න පත්‍රය ඇත්තටම කවුරුත් කියන විදිහට ලොකු බලපෑමක් ළමයින්ට නැහැ. හොඳට පාඩම් කරොත් ලියන්න පුළුවන්. නමුත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අපි වෙනස්කම් වුණත් පුතේ ළමයින්ගේ මේ බුද්ධි පරීක්ෂණයක් බලන්නේ. ඉතින් මගේ පෞද්ගලික අදහස ළමයින්ට සාධාරණ කියවන්න වෙලාවක් දීලා ඒ ආකාරයේ ශිෂ්‍යත්ව පේපර් එකක් දුන්නට ගැටලුවක් නැහැ. මොකද ළමයින්ට තියෙන තියුණු හැකියාවක්. දැන් ශිෂ්‍යත්ව පේපර් එක අමාරුයි කිව්වට ප්‍රතිඵල එනකොට පේපර් දෙකට 198 ගත්ත ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට සහජ හැකියාවක් තිබිලා වෙන්න ඕන. එහෙම නැත්නම් හොඳ භාවිතයක් කරලා හොඳට ඒ වැඩ කරලා. ඉතින් පුතාලාටත් ඒ මට්ටමට දියුණු වෙන්න පුළුවන්. අපි ඒකට විවිධාකාරයේ ගණිත ගැටලු විසඳලා අත්දැකීම් අරන් තියෙන්න ඕන. ඒකට කෙටි ක්‍රම කටපාඩම් කරලා කරන ක්‍රමේ අසාර්ථකයි. ඉස්සර කෙටි ක්‍රම තුලින් ළමයි ජයග්‍රහණය කරපු අය හිටියා. නමුත් කෙටි ක්‍රම තුලම ඉඳලා ඒ ගණන් ක්‍රමේ ආවේ නැත්නම් පුතාලට විභාගේ ජය ගන්න අමාරුයි. එතකොට පුතාලට වෙනවා ඒ වෙලාවට හම්බෙන ගණන හොඳින් කියවලා ඒකට ගැළපෙන විසඳුමක් ඔයාගේ මනසේ නිර්මාණය කරගන්න. ඉතින් දැනටමත් මේ ගාන වෙනුවෙමුත් ඕගොල්ලන්ට විවිධ දේවල් නිර්මාණය වෙනවා ඇති. මම නම් කැමති මේ ගානට කෙටි ක්‍රමයක් පාවිච්චි කරනකොට මේ ගාන අඳිනවනම්. හරිද? මම මේක ආකාර කීපයකින් පුතාලට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඒ ආකාර කීපය සර් අමික ගාන හදලා ඉවරයි. කවුද හදලා ඉවර? අමික. අමික වෙරි ගුඩ්. හොඳයි. මං ඒ වගේ හදන්න පුළුවන් ඈත් ඉන්නවා. හරි? ඉතින් ඒ ක්‍රම තුලින් කක් හරි ඔයාලට අහුවේ. දැන් ඔයාලා දන්නවා දැන් ඉන්නවනේ ගොවිපලේ සත්තු. හරි. එතකොට ගවයා බලන්නකො. ගවයන් කුකුලන් සංඛ්‍යාව සත්තු ටික ඔක්කොම 10යි. ගව පාදයි කුකුළු පාදයි දෙකම 28යි. අපිට වෙන් වශයෙන් අන්න ඕන ගවයෝ කීයද කුකුලෝ කීයද කියලා. ඉතින් සරලව හිතුවොත් එම් මේකට කෙටි ක්‍රමයක් ඕනේ මේ සතුටි කඳින්න පුළුවන්. එකින් එක ඇඳලා බලන්න පුළුවන්. දැන් මේ බලන්න. මම සත්තු 10ක් අඳිනවා. සත්තු 10ක් ගත්තාම මේ වාරු මම සංඛ්‍යා 10ක් දැම්ම. ඔයාලට කඩුකොලයක 10ක් දාන්න පුළුවන්. අතරම සංඛ්‍යා 10ක් දාන්නත් පුළුවන්. ඉතින් පුතේ මේ ගවයන්ටත් මේ කුකුලන්ටත් කොහොමත් පාද දෙකක් තියෙනව නේද? තියෙනවද නැද්ද? හැම සතාටම කොහොමත් පාද දෙකක් තියෙනවා. වැඩිපුර පාද යුගල බැගින් පීරන්නේ ගවයට. එතකොට මම සත්තු 10 දෙනාට අංක දාගෙන ගිහිල්ලා ඉස්සෙල්ලාම හැම සතාටම කකුල් දෙක ගන්න දෙනවා. හැම සතාටම මොකද කරන්නේ සර්? කකුල් දෙක ගන්න දෙනවා. හැම එක්කනටම දෙකක් දුන්නා අන්න. දැන් බලන්නකො කකුල් දෙක බැගින් කීයද කියලා. 2යි 4යි 6යි 8යි 10යි 12යි 14යි 16යි 18යි 20. හැම සතාටම කකුල් දෙක බැගින් දුන්නොත් එතන කකුල් තියෙනවා 20ක්. එහෙනම් ඉතුරු කකුල් කීයද? ඉතුරු කකුල් ටික කීයද? 8යි. 8යි. දැන් කිව්වනේ මේ ගානේදී දෙයක් කිව්වා නේද? මේ ගානේදී කිව්වා 28ක් තියෙනවා කියලා. අපි හැමෝටම දෙක බැගින් දුන්නම 8ක් ඉතුරුයි. ඔය 8 කාගේ කකුල්ද? කුකුලට කකුල් හතරක් තියෙන්න දෙයක් නැහැ නේ. ඔය අට කාට ගවයන්ගේ ගවයන්ගේ. එහෙනම් ඔයාලට තියෙන්නේ කකුල් දෙක දෙක දානවා 8ක්. නේද පුතේ? කකුල් දෙක දෙක 8ක් දානවා. මේ මම දැම්මා. හරිද? 10 ඔන්න ක්‍රමේ. දැන් මේ ඇඳලා හදනවා නම් එහෙමයි නැත්තම් සත්තු ටික දෙකෙන් වැඩි කරා. ඒ කියන්නේ මෙතන තියෙන අවම පාද ගාන හැම සතාටම දෙනවා. සත්තු ටික දෙකෙන් වැඩි කළා. පැහැදිලි ඇති මම ඔයාලට කියන දේ. සත්තු ටික දෙකෙන් වැඩි කරා කියන්නේ වල රූපයක් ඇඳලා හැම සතාටම කකුල් දෙක බැගින් දුන්නා. ඊට පස්සේ පුතේ මුළු කකුල් ටිකෙන් ඒ 20 අඩු කළා. එතකොට එනවා කකුල් 8ක්. මේ කකුල්ලට අනිවාර්යයෙන්ම කාගේද පුතේ? ගවයන්ගේ. හරි, ඔන ක්‍රමේ. පළවෙනියටම කරා දෙකෙන් වැඩි කරා. ඒ ආපු උත්තරේ මුළු පාස් සංඛ්‍යාවෙන් අඩු කරා. තුන්වෙනියට මොකද කරන්නේ පුතේ? සාමාන්‍ය දෙක බැගින් තිබ්බට ඔය තියෙන්නේ අනික ගවයන්ගේ වනේ. ගවයාටත් පුතේ පාද හතරක් නේ තියෙන්නේ. එහෙනම් ඒක දෙකෙන් බෙදුවා. දෙකෙන් බෙදපුවම ඔයාලට උදාහරණයක් විදිහට ආව හතරක්. ඔය හතර තමා ආවේ පුතේ ගවය. එහෙනම් මුළු සත්තු 10යි. 10ෙන් හතර අඩු කරපුවම 6 එනවා. ඉතින් මේ ආකාරයෙන් මේ බලන්න ඔයාලට මේ රූප සටහනෙන් පැහැදිලි වෙනවා ඇති. අර ඉතුරු කකුල් දෙක මේ රතු පාට කකුල් වලින් පෙන්නලා තියෙන්නේ. දෙක දෙක දුන්න කාටද? දෙක දෙක දුන්න ගවයන්ට. අන්න ඒකයි මෙතන දෙකෙන් බෙදුවේ. මොකද පාද යුගල දෙක බැගින් නේ තියෙන්නේ. ඔන්න රූප සටහන. මම ආපහු පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්න. ඔයාලා රූප සටහන අඳින්නත් ඕන, ලියන්නත් ඕන, තව ක්‍රමයක් කියලා දෙන්නම්. ඒකත් හදා ගන්න ඕන. ඊට පස්සේ අපි ගණන් කීපයක් හදමු. ඔන්න ආපහු මම මුලින් ඉඳලාම යනවා.
ගොවිපලක ගවයන් සහ කුකුලන් 10 දෙනෙක් සිටින අතර එම සතුන්ගේ පාද සංඛ්‍යාව 28කි. ගොවිපලේ සිටින ගවයන් හා ගොවිපලේ සිටින ගවයන් සංඛ්‍යාව හා කුකුලන් සංඛ්‍යාව වෙන වෙනම සොයන්න. හරිද? එතකොට මේ බලන්න පුතේ ගවයන් සහ කුකුලන් සත්තු ඔක්කොම 10යි. ගව පාදයි කුකුළු පාදයි ඒ පාද ඔක්කොම 28යි. සර් මොකද කරේ? නිකන් සත්තු 10ක් ඇඳලා ඒ ඔක්කොටම කකුල් දෙක ගානේ දුන්නු. ඒ කියන්නේ 10 වැඩි කිරීම දෙක 20යි. ඊට පස්සේ පුතේ ඒ ආපු උත්තරේ මුළු කකුල් වලින් අඩු කර කකුල් 8ක් ආවා. මේ කකුල් 8 එක බැගින් එහෙම දෙන්න බෑ. එතකොට කකුල් 3 හරක් වෙනවනේ. නේද පුතේ? එතකොට මේ ඉතුරු කකුල් ටික අපි අනිවාර්යෙන් දානවා ගවයාගේ කියලා. එහෙනම් ඒක අපි බෙදුවේ කියන දෙකේ පාද අතර වෙනසෙන් බෙදුවා නම් හරි. කුකුලට ගවයාට 4යි කුකුලට 2යි. 4න් 2ක් 2යි දෙකෙන් බෙදුවා. එතකොට අපිට ආව 4 දෙනෙක්. මේ 4 දෙනා කවුද? ගවයෝ. එහෙනම් මුළු සත්තු 6 10 දෙනයි නම් ඒ 10න් 4 අඩු කරපුවම කුකුල්ලු 6යි. ඔන්න පුතේ පිළිතුරු ආපු ආකාරය. ඉතින් මම මේ පල්ලෙන් රූප සටහනෙන් වලට ඇඳලා තියෙනවා. මේ බලන්න අර මුලින් දීලා තියෙන එකට මම කකුල් දෙක ගානේ දුන්නේ. ඉතුරු කකුල්ලට දෙක දෙක වැඩි කරලා බැලුවා ගවයෝ කීයද කියලා. එහෙනම් ලස්සන රැඳ ගන්න පුතේ. ඔව් පුතේ. නෙත්මිගේ පිළිතුර හරි. හොඳයි, සතුටුයි. නෙත්මි හැදුවනේ. නෙත්මි අපි මේක හැදුවා නේද ගෲප් එකේ? ඔව් සර්. ඒකනේ නෙත්මි අපි කලින් හැදුවා අයත් මතකයි. සර් සර් අමිකාගේ උත්තරේ හරි. ඔව් අමික පුතාට මම මේක තාම කියලා දීලා නැහැ. ඒකට හොඳයි. අම්මාගේ උත්තරේ හරි. හොඳයි. හොඳයි ළමයි. සර් ඔය ටික විදිහට ලියා ගන්නද? දහම් ලියා ගන්න. මම විනාඩි 5ක් විතර දෙන්න ලස්සන ලියා ගන්න. හා සර්. ලස්සන ලියා ගන්න මතක තියෙන්න ඈ. සමෙනුස් ලියාගෙන ඉවරයි. සමෙනුස් කියන හොඳයි. උත්තරේ වෙරි ගුඩ්, හොඳයි. ලස්සන ලියන්න. සමුජත් ලියාගෙන ඉවරයි. අනුජ පුතා, වෙරි ගුඩ්. සමෙත් කිල් ලියාගෙන ඉවරයි. එතු කිදුව? හරි පුතේ, හොඳයි.
ජනනෙත් ලියාගෙන ඉවරයි. හොඳයි පුතේ, ජනනි දුව. හතර ළමයි ඉවරද ලියාගෙන? තව වෙලාව මොනද පුතේ? සේ තාම ලියනවා. සේ තව තාම ලියනවා. ලියනවා. සේ තාම ලියනවා. දැන් ඕක විතරද අපි ලස්සනට ඔබ ලියන්නේ? මේ ඔයාලට මතක තියෙන මේ ගානට කැමති වෙන්න ආසයි දෙන්න මම මේ අඳින්න කිව්වේ. ඈ ඔයාලට මේ රූපේ එක රූපෙන් අඳින්නත් පුළුවන්. අර මුලින් අඳපු රූපෙටම ආපහු කකුල් දාන්න. ඒ කියන්නේ ඉලක්කම් 10ක් දාලා වෙලා දෙක දෙක දුන්නානේ. ඊට පස්සේ ඉතුරු කකුල් 8 දෙක දෙක ඒකටම බෙදලා දාන්න. ආයේ රූප දෙකක් එතකොට රූප දෙකක් දෙකක් ඕනේ. යසිරි පුතා ලියලි ඉවරයි නේ. සනෙත් මිදලිවා. හොඳයි. නෙත් මිත් ලිව්වා. හොඳයි නෙත් මිත්. නරේ අංජලි ඉවරයි. හොඳයි පුතේ. හරි, වෙලා ඇති නේද? හොඳයි. මේ ගාන වෙලා ඇති කියලා හිතනවා. කටු සටහනක් දාගන්න පුතේ. ලොකුවට ලස්සනට ගොඩාක් නැතුණත් කමක් නැහැ.
මේ ගාන මං ගන්නවා දැන් බෝඩ් එකට. මේ බලන්න. මේ ගත්ත සර් බෝඩ් එකට. මේ වගේ ගානක් ආපු ගමන් ඔච්චර වඳින්න බෑනේ. ඇයිනොද පුතේ? හරි. ඔය වගේ ගානක් ආපු මෙච්චර වඳින්න බෑනේ. මම මොකද දන්නවද කරන්නේ? හරි. මං ඉස්සෙල්ලාම ලියාගන්න හොඳට මතක තියාගන්න මේ ක්‍රමය. හරිද? රයිට්. ඊට කලින් මම මතක් කරන්නම්. මම මේකේ ගන්නවා පුතේ. හරි. නිකන් වලට මම පෙන්නන්නම්. සත්තු ඉන්නවනේ. සත්තු ඔක්කොම ඉන්නවයි කියද? සත්තු ඔක්කොම කියලා කියන්න ඕනද? 10ක් නේද? සත්තු 10යි. එතකොට ගවයෝ ඉන්න ඕන. කුකුළුවෝ ඉන්න ඕන. එතකොට මුළු පාද අපිට දීලා තියෙනවා. මුළු පාද කියද 28. මේක ලියන්න එපා. මේ තවත් ආකාරයක් මේ ගාන විසඳ ගන්න පුළුවන්. සත්තු 10 නම් මං ඉස්සෙල්ලාම මේක සමසමව දීලා බලනවා. ගවයෝ 5යි කුකුළෝ 5යි. නිකන් දීලා බලන්න. ගවයෝ 5යි කුකුළෝ 5යි දීලා බැලුවා. ඇයි මේ ගාන හදන්න දරන උත්සාහය මේ. කෙටි ක්‍රමයක් නෙවෙයි. හරි. 5යි 5යි මේක හරි. හැබැයි වැඩි කරලා බලන්න ඕන ගවයාට කකුල් 4යි කුකුළාට කකුල් 2යි. එහෙනම් 4 වරප්පා 20යි 5 වරක් 2 10යි. එහෙනම් පුතේ කකුල් වෙනවා 30. මේ දෙක එකතු කරපුවා. එහෙනම් 30ක් එන්න බෑනේ. එන්න 20 නම් මේක උත්තරේ නෙවෙයි. දැන් අපිට කකුල් වැඩි. අපි මොකද කරන්නේ? මොකද නේද මේ කරන්නේ අපි? කුකුලේ කඩු කරලා ගවයේ වැඩි කරනවා. අඩු කර ගන්න ඕනන්නේ. කුකුලේ කඩු කරපම කුකුල්ලු 4යි ගවයෝ 6යි. ඔන්න දෙවෙනි අවස්ථාව. හරිද? කුකුලේ වැඩි කරලා ගවයේ කුකුලේ කඩු කරලා ගවයේ වැඩි කරගන්න. හරි දැන් බලමු. හරි ගවයෝ 6යි නම් 6 වරක් 4 24යි කකුල් ඔක්කොම. කුකුල්ලු 4යි නම් 4 වරක් 2 8යි. හරි බාරද්ද කියලා 6 වරක් 4යි sorry මෙතන අපි 4න්න දුන්නේ 4 වරක් 2 8යි. හරි මෙතන ආවා 6 වරක් 4 24යි. දැන් කීයද? දැන් මොකද උනේ? තව වැඩි වුණානේ 32ක්. ඔව් තව වැඩි වුණා. එහෙනම් අපිට වැඩි කරන්න බෑ. වැඩි කරන්න බෑ. කකුල් වැඩි නම් අපි ලොකු කකුල් කිය සත්තු අඩු කර ලොකු ලොකු කකුල් තියෙන සත්තු අඩු කර. නිකන් ඔයාලා අදහසක් ගන්න මේ ගානක් එනකොට හදන ක්‍රම ගැන මම මේ කියන්නේ. එහෙනම් මම මොකද කරන්නේ? අඩු කරනවා ලොකු සත්තු 4යි පොඩි සත්තු 6යි. අඩු කර මම මේක වැඩි කරලා බලුවා බෑ. ඊටත් වඩා ලොකු ගාණක් කරනවා. ඒ නිසා මම මේක වැඩි කරා. එහෙනම් 6 වරක් 2 12යි. 4 වරක් 4 16යි. දැන් බලන්න ඕනද කියලා? 6යි 2යි 8යි 1යි 1යි 2යි. මේ ආ විදිය. එහෙනම් දැන් පැහැදිලි පුතාලට. සත් බලන්නකෝ ගවයෝ 4යි කුකුල්ලු 6යි කියන. ඔන්න මම ඒක ආයෙත් කියලා දෙනවා. මම එහෙම තමයි මේ පන්ති මම දුවන්නේ නැහනේ. අපේ ළමයින්ට ගණන් බැරි ළමයි බවට පත් කරන්න බෑ කවදාවත්. දැන් මම නිවාඩු කාලේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. බෙදීම බැරි අයට බෙදීම, සිංහල බැරි අයට සිංහල. ඒ පන්ති කාටවත් අනිවාර්ය කරන්නේ නැහැ. මොකද ඒක ඒක ට්‍රිප් යනවා, විවිධ වැඩ තියෙනවා නේ, ඉස්කෝලේ තියෙනවා. හැබැයි මම දින ටිකක් දාලා දානවා. ඒවට මම වෙන මුදල් අය කරන්නේ නැහැ. ඒ මම කරන්නේ ඔයාව දක්ෂව කරන්න. නිවාඩු කාලේ මම විවිධ පන්ති ටිකක් දාලා ඔන්ලයින් කීපෙකුත් කරනවා ඒවා. ඉතින් ඒ පුරාට මම හදාගත්ත වැඩසටහනක් තියෙනවා. බෙදන්න බැරි ළමයි ඉන්නවා තාම. තාම වැරදිල බෙදන්නේ. හරි? තාම කීප දෙනෙක් ගොඩක් නෙවෙයි. සිංහල ව්‍යාකරණ අමතක වෙච්ච ළමයි ඉන්නවා. පාඩම් කරන්න නැති නිසා. ඉතින් ඒ වගේ මම ලස්සන වැඩසටහන් කීපයක් සැලසුම් කරලා තියෙනවා. අපි ඒවා කරමු. හොඳයි. එතකොට මම ඔන්න ආපහු කියනවා මෙතන සත්තු ඔක්කොම හිටියා කී දෙනෙක්ද පුතේ? 10ක්. හරිද? මුළු මුළු පාඩම් අපි දන්න දෙයක් තියෙනවා. ගවයට කකුල් 4යි කුකුලට කකුල් 2යි. ඉතින් මේක මම අමාරු ගණන්නේ මුලින්ම හම්බෙනකොට මම ගන්නවා සමාන. ගවයෝ 5යි කුකුලෝ 5යි නම් මේ දෙකට ගැලපෙනවද කියලා බලන්න. මේ ගාන තුළින් මේ ගාන හදන එක විතරක් නෙවෙයි. හිතීමේ ශක්තිය දියුණු කරගන්න පුතේ. ගානක් දුන්නා මේක හදන්න තියන් පැතිකඩයන් හොයන්න. කොහොමද හදන්න පුළුවන් කියන්නේ. හරි. පහක් දීපුවම ගවයට කකුල් 4යි 4 වරක් 5 20යි. එහෙනම් ගවයෝ කකුල් ටික 20යි. 5 දෙනෙක් ඉන්නවනම් කුකුලෝ එතන 5 වරක් 2 10යි. බලන්න පුතේ මේගොල්ලෝගේ පල් 30ක් ආ. හැබැයි සත්තු ගාන සමානයි. 5යි 5යි 10යි. සත්තු ගාන සමාන වුණාට බෑ. කකුල් ගාන සමානයි. මේක සමාන නැහැ. මේක වැඩි නිසා වැඩිපුර කකුල් තියෙන්නේ ලොකු සත්තුන්ටනේ.
මං එයාගේ ප්‍රමාණය එක්කෙනෙක් අඩු කරලා කුකුලෙක් වැඩි කරනවා. එහෙනම් ගවයෝ හතරක් කරා කුකුලෙක් වැඩි කරා. හරි දැන් බලමු. දැන් බලමු 4 වරක් 4 16යි 6 වරක් 2 8 6 වරක් 2 8යි. බලන්නකො සොරි. 4 වරක් 4 16යි මෙතන කියලා පුතේ 12යි. 12. ඒ කියන්නේ මං 8යි කියලා මට කියෝනේ වැරදිලා. 6 වරක් 2 12යි. හරිද? රයිට්. එතකොට මෙතන 6යි 2යි 8යි 1යි 1යි 2යි. ඔන්න 28 ආවා. 6යි 4යි 10යි සත්තු ගන්න සමානයි. එහෙනම් අපිට අවසාන නිගමනයකට එනවා අපි සත්තු 10යි ඔක්කොම ගවයෝ 4යි කුකුලෝ 6යි පාද 28යි. අන්න අපේ ගාම ගානේ සාරාංශය. ඉතින් මේකත් එක ක්‍රමයක් තමයි. මේ ක්‍රමෙත් කාට හරි අත්හදා බලන්නත් පුළුවන්. හරි? මේ මං ඉස්සෙල්ලා කිව්වේ ඇඳලා කරන ක්‍රමය. මෙන්න හිතලා කරන ක්‍රමය. දෙකයි. ඕන ක්‍රමයක්. ඊළඟට දෙනවා කෙටි ක්‍රමය. දැන් කාට හරි මේක ලියන්න ඕනද? අවුදේ? ඔව්, ගුඩ්. ක්‍රම ක්‍රම දෙක. දෙවෙනි එකත් ලියන්න පුළුවන්. ඉතින් කෙටි ක්‍රමය දුන්නා මේක හරියට ලේසි ඒකම පාවිච්චි කරන්න එපා. මේ ක්‍රමයට හදන්න. දැන් මම දැන් දෙවෙනි අවස්ථාවේදී මට හරි ගියානේ පුතේ. පළවෙනි අවස්ථාවේදී මම සමාන වරන් හරි ගියේ නැහැ. දෙවෙනි අවස්ථාවේදී හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙනම් තුන්වෙනි අවස්ථාවට එහෙනම් යන්න ඕන. තව ගවයෙක් අඩු කරලා කුකුලෙක් වැඩි කරලා බලන්න ඕන. පැහැදිලි නේද? තව ගවයෙක් අඩු කරලා කුකුල. හැබැයි ලොකු ගණන් වලට මේ ක්‍රමය දාන්න බෑ. අපි බලමු ඉස්සරහට කොහොමද කරන්න කියලා. සර් සර් ඔබතේ සර් මට අර කලින් පෙන්නපුගේ ගාන ලියා ගන්න. ආ දාම්ලි මම මේක ඒකට ඉඩ තියා ගන්න පොඩ්ඩක්. මම මේක ඉවර කරලා ඔයාට මම විනාඩි දෙකක් ආපහු දාන්නම් ඒක. හරි? හා සර්. දුලන්නේ රෙන්ඩ බුලා මොනවද ක්ලාස් එකට? දුලන්නේ සර් මේක ඒකනේ ඔයාට සිග්නල් නැතුණා නේද පුතේ? ඔයා වීඩියෝ එකෙන් බලන්න මුල් ටික ඈ. සර් මේක ලියන්න. මේක ලියා ගන්න. හැකි ඉක්මනින් ලියා ගන්න ඈ. සංස්කෘත පුතා කොහමද? හොඳයි සර්. ගණන් ලියා ගන්න ඈ. හා සර්. සර් මිනිඳු දැන් ජොයින් වෙනවා සර්. ආ මිනිඳු පුතා දැන් දාවේ. හරි පුතේ වීඩියෝ එකෙන් බලන්න මුල් ටික. ඔයා දැන් මේක ලියන්න එපා ඊළඟ ගන්න දැන් ලියමු ඈ. විදියකනේ සත්‍යපාද හොඳයි පුතේ. ලියලි වරයි. හොඳයි. සර් භාග්‍යත් ඉවරයි. මේක පොඩුවක් ගන්න. ඔව් ඒක ඇත්ත ලොකු එකක් නෙවෙයිනේ පොඩි එකක් නේ. හරි. එහෙනම් අපි යන් ඊළඟට. ඊළඟට කියන්නේ මේ ගානෙම පුතේ තවත් කොටසක්. හරි. මේ ගානෙම තවත් කොටසක්. රයිට් මම මේක මක්කනවා
හරි මේ වගේ ගානක් හම්බෙච්චාම වෙන කෙටි ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඒකම පාවිච්චි කරන්න කියලා මම කැමතිව දෙවෙනිද පාවිච්චි කරපු ක්‍රමයට ගොඩක් කෙටි ක්‍රම. මම හරි ක්‍රම දෙනවා, කෙටි ක්‍රම දෙනවා, අඳලා දෙන ක්‍රම දෙනවා. Tamanට කැමති එකක් හොරගන්න පුළුවන්. මම කියන්නේ කෙටිම ක්‍රම නතර කරා ඒකින් බෑ කියලා මම එහෙම කියන්නේ නැහැ. මම ළමයින් උගන්වනවා. ළමයි තීරණය කරන්න ඕන ප්‍රශ්නයක් ආවම මම මොන ක්‍රමයකටද හදන්නේ කියලා. ඒක ළමයට තියෙන්න ඕන පුතේ. ගුරුවරුන් කියන්න බෑ මේකටම හදන්න කියලා. එහෙම එන්නේ නැහැ විභාග. පහුගිය කාලේ ආවේ නැහැ. හරි. ඉතින් ඒ නිසා අපිට පුළුවන් ඔයා සූදානම් කරන්න. ඔයා තමයි ඒකට මුණ දෙන්නේ. හරි. මේ වගේ ගානක් ආවම ලොකු සත්තු ඉස්සෙල්ලාම ලියාගන්න. ගාවයෝ. පොඩි සත්තු පස්සේ ලියාගන්න. කුකුළු. හරිද? ඊට පස්සේ ලියාගන්න මුළු සත්තු ටික. මුළු සත්තු මුළු පාද. ඔම ලියාගත්තා. එතකොට මුළු සත්තු දීලා තියෙනවා 10ක්. මුළු පාද කියලා තියෙනවා 28ක්. හරි? ඊට පස්සේ අපි දන්න දෙයක් තියෙනවා. ගවයට කකුල් 4යි, කුකුළට පාද 2යි. පළවෙනි පියවර හැම සතාටම කකුල් දෙකක් දෙනවා. එහෙනම් 10 වැඩි කරනවා 2කින්. මොකද්ද? අවම පාද ගණනේ. දහය වැඩි කරේ අවම පාද වලින් 20යි. දෙවෙනි පියවර මුළු පාද වලින් අර අන්න ආපු 20 අඩු කරනවා. 8 බින්දුවක් 8යි 2 2ක් බින්දුවක්. තුන්වෙනි පියවර මේ 8 බෙදනවා ඒ 2යි. ඒකට මම ලියනවා, මම මෙතන ලියන්නම් පාද අතර වෙනසෙ. පාද අතර දැන් මේකෙන් දෙකම වැඩි කරපු එකයි බෙදපු එකයි දෙකම දෙක. සමාන ගණන් වල එහෙම වෙන්නේ නැහැ. පාද අතර වෙනස කොහමද හදාගන්නේ? කකුල් 4න් කකුල් 2ක් අඩු කරපම් පාද 4 වෙනස 2. එහෙනම් 8ට 2 4යි, 2වරක් 4 8යි. දරුවනේ මේ එන්නේ ලොකු සත්තු. මේ එන්නේ කවුද? ලොකු සත්තු. ඒ එන්නේ ලොකු සත්තු. ලොකු සත්තු කියන්නේ පාද වැඩි සත්තු ඈ, ශරීර ප්‍රමාණයම නෙවෙයි ඈ. මම කෙටි ක්‍රමයට දෙන්නේ. 4 වෙනි පියවර මුළු සත්තුන්ගේ ලොකු සත්තු අඩු කරපුවාම එනවා පොඩි සත්තු 6. හරි 6. හරි ගවයෝ පාද. හරි බලාගත්තද ඔයාලා? හරි මම නම් කම්මැලි නෑ උගන්නන්න. තමයි ළමයි ඉන්නවා ඉගෙන ගන්න කම්මැලි. ඒ හින්දා මොකද දන්නවද මම කරන්නේ? මේක සම්පූර්ණයෙන්ම මම කරනවා. අයියෝ අපි බාගෙට ඉලී ඉන්නේ සර්. ඉතින් කමන්නේ නෑනේ. බාගෙට ඉලී ඉන්නේ නෑ බලා ගන්න. නේද? හරි. ඉතින් මේකවා මගල මොකද කරන්නේ? පොඩ්ඩක් හරි තේරුන්නේ නැත්නම් ඒ ළමයින්ට යහපත පිණිස ආයෙ කියලා දෙන්න. දැම්මට කියන්නේ ඉස්සෙල්ලාම ලියන්නේ මොන සත්තුද? මේ දහම් මේක ලියාගත්තා. වෙරි ගුඩ්. මොන සතුද දැන් ලියන්නේ? පාද වැඩි කියන සතු. පාද වැඩි සතු හරියටම හරි. ගවයෝ කුකුලෝ මුළු සතු මම මුයන්න ලියන්නම් ඈ. මුළු සතු මුළු පාද පාද පාද. අපි දන්න දේ මොනවද? ගවයට කකුල් 4යි, කුකුලට කකුල් 2යි. මුළු සතු 10යි, මුළු පාද 28යි. පළවෙනි පියවර මොකද්ද පුතේ? 10 වැඩි කිරීම 2. 10 2න් ගුණ කරනවා. 10 වැඩි කිරීම 2. 2 මොකද්ද? අවම පාදවලි. පාදවලි 20යි. දෙවෙනි පියවර 28න් අඩු කරා 28න් 27 කරා 8යි. තුන්වෙනි පියවර 8 බෙදුවා පාද 4 2න් 2න් පාද 4 වෙනස 4යි. නේද? මේ එන්නේ කවුද? ගවයන්ගේ පාද. සතු ගවයෝ තුන්වෙනි හතරවෙනි පියවර මිත්තේ මුළු සත්තුන්ගේ අඩු කළා ගවයෝ ටික. එනවා කවුද? කුකුලෝ. කොහොමද මැජික් වගේ ක්‍රමය? ඉතින් මෙහෙමයි මේ වගේ ගණන් එහෙම හදන්න පුළුවන්. හරි
ලියාගමු ලස්සට. රෑනු ලන්දි ලියලි වරක්. නොලන්ද ලිව්වා නේ ඉස්සර මාතේ. වෙරි ගුඩ්. හොඳයි පුතේ. සෑ නොලන්දිර ක්‍රම. නැතු ඔව්. කිව්වා. නොලන්දිර ක්‍රම තුනම තේරුණාද? අවුස. වෙරි ගුඩ්. වෙරි ගුඩ්. සද්දෙනිත් ලියලි වර. රේන්ජලි වර. සදේවනි ඉවරයි, රිනුජලි ඉවරයි. හොඳයි පුතේ. මින් පාද දෙකක් තියෙනවනේ. අමික පුතා මොකද කියන්නේ? ලේසිද වැඩේ? පන්සිල් ගන්නවර ඇර පොඩක් ඔප්පර ගන්න පුතේ. බෝතලේ ඉදරන්නේ පාදක. තවිෂා වෙලා ගිල්ල දා පුතේ. ඔව් සර්. මුල් ටික බලන්න ඕනේ නංග වීඩියෝ එකෙන් ඈ. අපි පන්තියේදී තද මේවයි ගානක්. හරිද? දැන් ඉතුරු ගාන ටික බලා ගන්න ඈ. දැන් හෙට ජවිෂලාගේ පන්තියට ලකුණු හම්බෙනවා වාර විභාග. ඉස්සෙල්ලාම හම්බෙනවා ඔයාලේ පන්තියට. හරි. එතකොට පුතේ ගෲප් ක්ලාස් එකේ ළමයින්ට අපි විභාගේ පැවැත්වුවේ නෑ. ඒගොල්ලන්ට ඉරිදා උදේ තියෙනවා විභාගේ. මෙතරේ පිළිමතලාවට එන්න එපා ඒගොල්ලෝ උදේ. ඉරිදා උදේ 7 ඉඳලා පැවැත්වෙනවා පුතේ. දවල් වෙනකම් ඔයාලට පන්ති පැය 6ක පන්තියක් පැවැත්වෙනවා. ඉතින් කෑමක් කෑම අරගෙන එන්න. ගෲප් ක්ලාස් එකේ ළමයින්ට මගේ පණිවිඩය කිව්වේ. මම ගෲප් ක්ලාස් දෙකක් තියෙනවානේ. ඒ ළමයි 20ක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට අපි ගිහදී වැඩ කරන්න බැරි වුණා. මම පෞද්ගලික නිවාඩුවක් ගත්තා ඒ නිසා. හොඳයි. සර් බෙදීම දෙකල පල්ලෙන් දාලා තියෙන මොකක්ද විතරයක් අහලා නැදසන් මේ අර බෙදීම තියෙන්නේ අට ඔව් 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 ඒ දෙක ඒ දෙකේ දෙකේ ඉඳන් අර මොකද්ද ලියලා තියෙන්නේ ඉරක් ගහලා පාද අතර වෙනස පාද අතර වෙනස පුතේ වෙන නැත්නම් ආන්න මම කම්මැලි නෑනේ ලියන්න මං ආයෙ ලියනවා පාද අතර වෙනස අරනේද දහම ලියලා ඉවරයි. ආ දාම්ලි දුව හොඳට ඔය නෝට් එක බලන්න ඕනේ පුතේ. එතකොට ඔය ගණන් හදන්න පුළුවන් ඈ. දැන් අපිට ඉබව තමයි. සර් සනලි ලියලා ඉවරයි. සර් අපි ලියලා ඉවරයි. රයිට් රයිට් වෙරි ගුඩ්. යතුරු පුතාට පුළුවන් නේද ගණන් දැන් හදන්න? ඔව් සර් ටිකක් පුළුවන්. ඔව් සර්. යතුරුට පුළුවන් හදන්න. ගුඩ්. සර් සනලි ලියලා ඉවරයි. සනලි දුව හොඳයි පුතේ. පවිත් පුතා ගණන් බලනවද? හරි. ගාන තේරෙනවද? දශානුත් ඉවරයි. දශා, මෙත්මි, වාග්ය, චවිෂා, දහම්ලි. රයිට්. අපි යන් ඊළඟට. හැකි ඉක්මනි. මෙන්න එන අලුත්ම ගාන. ගාන ලියා ගන්න ඕනේ. හරි, දහම්ලි මේක පොඩ්ඩක් බලා ගන්න එපැයි. අදහම්ලි බලා ගන්න. අර නයිස්. ඔව්, දාම්ලි බලා ගන්න. දාම්ලි පොඩි කටු සටහනක් ඉක්මනින් දාගෙන පස්සේ ලස්සන ලියා ගන්න. ඔඩර ගන්න මොන්න? හරි සර්. ආ හරි පුතේ හරි. මෙන්න අලුත්ම ගාන. හරි, ඔන්න මම සතුටි ගතන්ද ඉතින්. නේ, සතුටි ගතන්ද මම. ආ කවුරු හරි අඳ පුතේ අඳින්න එපා මට ඒක මකන්න බෑ මොකක් හරි මේ සූම් ප්‍රශ්නයක් තියෙනවා මට අන්න thank you ඔය වැරදිලා අඳින්න පුළුවන් මකන්න හරි ඔය ඉන්නේ කෝ ගවයේ කුකුල නේ ඔන්න ගවයේ කුකුල ගන්න තමයි අපි හදුවේ අද අභිയോഗාත්මක ගණන් කීපයක් හදනවා හරි මේ බලන්න මේ ගාන දිහා ඔයගොල්ලෝ හරිද ආ බලන්න පුතේ ගාන හරි ඒ වගේ ගණන් කීපයක් තමයි තියෙන අපි ඒවා හදන්නේ ඒවා හදන්න අවශ්‍යයක් නැහැ මම කියන්නම් ඇයි කියලා මොකද අපි අභියෝගාත්මක ගණන් කීපයක් හදනවා එක්තරා වත්තක හවුන් හා තාරාවන් 10 දිනක් සිටින අතර එම සතුන්ගේ පාද සංඛ්‍යාව 46කි එම වත්තේ සිටින හවුන් සංඛ්‍යාව හා තාරාවන් සංඛ්‍යාව වෙන වෙනම සොයන්න එතකොට මොකද කරලා තියෙන්නේ ඉස්සෙල්ලාම හාවයි තාරාවයි සත්තු ප්‍රමාණය 18ක් ඉන්නවා පුතේ
පාද දැන් මේවයි ගානක් පුතේ බෙදලා ගන්න ගියාම ටිකක් අමාරු වෙන්න පුළුවන්. එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිටම ගන්න පුළුවන්. බැරි ගමක් නැහැ. හරිද? රයිට්. එතකොට ඔක්කොම 18ක් ඉන්නේ. එතකොට පාද හා පාදයි තාරා පාදයි 46යි. එතකොට මේ අර සර් කියපු කෙටි ක්‍රමය තමයි මේ තියෙන්නේ ඇත්තටම. 18 කියන්නේ මේකේ ඉන සත්තු. 2 කියන්නේ මොකද්ද පුතේ? අවම කකුල් තියෙන සත් කකුල් ප්‍රමාණය. දෙකෙන් වැඩි කරා 36යි. මුළු පාද වලින් 36 අඩු කරා 10ක් ආවා. 10 බෙදුවා දෙකෙන්. මේ දෙක මොකද්ද? පාද අතර වෙනස. එතකොට ආව ලොකු සත්තු. ලොකු සත්තු 5යි නම් 18න් 5ක් අඩු කරපුවම පොඩි සත්තු 13. ඔන්න ඔයාලට පැහැදිලි වෙනවා. ඉතින් ඔන්න සර් ඇඳලත් අර වගේ රූප සටහනක් ඇඳලත් ඔයාලට පුළුවන් මේ වැඩේ කරන්න. කොහමද රූප සටහනක් ඇඳලා කරන්නේ? සත්තු 18ක් ඇඳ ගන්නවා. හැම සතාටම දෙක ගන්න දෙනවා. ඒ ටික ගණන් කරලා මුළු කකුල් වලින් අඩු කරලා ඉතිරි ආපු කකුල් ටික දෙක බැගින් අනිත් සත්තුන්ට දෙනවා. එතකොට ඒගොල්ලෝගේ 4ක් වෙනවනේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් ඒ රූප සටහනෙන් ගවයෝ මේ හාවෝ කීයද තාරාවෝ කීයද කියලා. පැහැදිලි වෙනවද? නේද? හරි. අපි තවත් ගානකට යන්. අපි ගණන් හදන්න අවශ්‍ය නැහැ පුතේ. මම වෙනම ගණන් වලට දෙනවා එකට. රයිට්. මේ බලන්න වෙනස් එකක්. ළමයි මේ ගාන ලියා ගන්න. ළමයි මේකේ මේ රූප මුකුත් අඳින්න එපා. මේ ගාන ලියා ගන්න. ගාන දිහා ටිකක් බලන්න. රූප මුකුත් අඳින්න දෙවෙනි ගාන කියලා අංක දාලා එක්තරා රථ ගාලක තීරෝද රථ අමෝටර රථ 12ක් නවතා ඇත. මේ වාගේ පොද සංඛ්‍යාව 44කි. ආගෙන මයික් එක සද්දයි පුතේ. සද්ද දියදී ගණන් හදන්න බෑ. මයික් එක ඔෆ් කරගන්න. එක්තරා රථ ගාලක තීරෝද රථ හා මෝටර රථ 12ක් නවතා ඇත. ඒ වාගේ රෝද සංඛ්‍යාව 44කි. තීරෝද සහ මෝටර රථ වෙන වෙනම සොයා. රයිට්. ගාන ලියාගන්න. ගාන ලියාගන්න. ගාන ලියලා මට ඉවරයි කියන්නකෝ ඈ. ඊට පස්සේ මම ගාන හදනවා. හොඳයි. සද්දෙන් නිත් ලියලා ඉවරයි.
සර් ගාන හදන්න ඕනිද? පූජා සිවරයි. හදලි බලයි. හොඳයි. පූජා ඉවරයි. සඳුනි ඉන්නද ක්ලාස් එකේ? සඳුනි රයිට් දැන් නම් ගාන ලියා ගන්න වෙලා ඇති නේද උතේ? හරි හොඳයි. මම අර පළවෙනි කරලා දෙවෙනි කරලා ගන්න බැරි වුණා. ආ මම දාන්න නෑ. මම ගාන දාන්න නැත්නම් වෙලා යනකොට පුතේ. හරි. මෝටර රථ ඒක ගාන විතරක් ලියා ගත්ත නම් ඇති. මෝටර රථ තියෙනවා, තීරෝත් රථ තියෙනවා. වාහන තියෙනවා, රෝද තියෙනවා. සර් මොකද කරන්නේ? ඔන කෙටි ක්‍රමයේ අමතකයි. දැන් මේක බැලන්ස් කරලා බලමු. ඉස්සෙල්ලම දෙනවා සමානව දෙනවා දෙකටම. වාහන 12 ඉනේ. එහෙනම් සමානව කී කී දෙන්න පුළුවා? 6 6. 6 6. හරියටම හරි. දෙනවා 6 6. ඒක හොඳයි. අපි 6 6 දෙමු. 6 6 දුන්නහම ඔයා දන්නවා මෝටර රථයක් කියන්නේ සමහරක් අය හිතනවා මෝටර් බයිසිකලයක් කියලා. මෝටර රථයක් කියන්නේ මොකද්ද? කාර් එක. කාර් එකක්, ජීප් එකක්, ඒ වගේ අර මෝටර රථ විදිහට වැගන් ආර එකක් මොනවා හරි වගේ රෝද හතරක් සහිත එකක්. මෝටර් බයිසිකලයට සිංහලෙන් කියන්නේ යතුරු පැදිය කියලා. හරිද? පුඩ් බයිසිකලයට කියනවා පා පැදිය කියලා. ඒ නමුත් දැනගන්න ඕනේ. දැන් බස් එකට රෝද කීයද? 6යි. බස් එකට 6යි. 6යි. යනකොට බස් එකක් බලන්න කීයද කියලා. ඒවා දන්නේ නැතුව බෑ ගණන් හදන්න. හරි. මෝටර රථයට 4යි. 3. 6 වරක් 4 24යි. 6 වරක් 3 18යි. ඔන්න රෝද ටික. බලමු රෝද ටික 44 එනවද කියලා. පළවෙනි අවස්ථාවේ ගත්තේ. එයිද කියලා බලමු. 6 වරක් 4 24යි. 6 වරක් 3 18යි. එකතු කරමු මේ දෙක. 8යි 4යි 12යි 2 දැම්ම එකක් ඉතුරුයි. 2යි 1යි 2යි 1යි 3යි 1යි 4යි. 42. අඩුයිනේ. අඩුයි නේද පුතේ? අඩුයි. එහෙනම් මොකද කරන්නේ? බලන්න සර් සුළු කිරීම හරිද කියලා. 6 වරක් 3 18යි. 6 එතකොට 6 වරක් 4 24යි. 8යි 4යි 12යි 2 දැම්ම එකක් ඉතුරුයි. 2යි 1යි 3 එකයි. එතකොට අඩුයි. අඩුයි නම් මොකද කරන්නේ? මොකද්ද වැඩි කරන්නේ? 3. වැඩි රෝද සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන් නේ? වැඩි කළා බලමු. දෙවැනි පියවර. මොකද කරන්නේ? 3 wheel එකක් අඩු කරලා, 3 wheel එකක් අඩු කරලා මොකද කරන්නේ? මෝටර රථය වැඩි කරනවා. වැඩි කරනවා. ඉතින් දැන් දැනගන්න බැයි වැඩි. හරි. එහෙනම් බලමු 6 වරක් 5 දැන් එනවා කීයක්ද කියලා. නේ? 6 වරක් 5 කොണ്ട് වැරදුනා. නෑ. 3 නේ. ඇයි 6 ගත්තේ මෙතෙන්දනේ? 5ක් දීලා තියෙන්නේ 5 වරක් 3 15යි. අඩු වෙන්න බෑ. හත් වරක් 4 28යි. දැන් මොකද වෙන්නේ බලමු. දැන් වැඩි කරලා අඩු කරලා බලුවා. හරි. හොඳට බලන්න පුතේ. දැන් එකතු කරලා මේ බලන්න. 8යි 5යි 13 3 දැම්ම එකක් ඉතිරි. 2යි 1යි 3යි 1යි 4යි 43ක් පහ. දැන් මොකද කරන්නේ? ඒත් හරිනේ. තවත් අඩුයි. ඇයි රෝදේ එන්න ඕන 44. මොන කරදර කාර ගන්නද මේක නේද කියලා ළමයි කියනවානේ. මෙහෙම තමයි මීට වඩා
කරනකොට තුට්ටක් වැරදිලා තමයි ටික හරියන්නත් පුළුවන්. හරිද? ආ නෑ. ඒත් නෑනේ. මේක අපි හරියට ගත්තානේ. බලමු අපි ඈ. මම ආයතනයක් කරලා පෙන්නන්න ඔයාලට මුලින් ඉඳන්. බලන්න කී කී කරනකොට මට කියපු එක අමතක වුණා. ඇත්තම කතා. හරි. ඒ නිසා ඉතින් අමතක වෙනවා. ළමයින්ට ප්‍රශ්න එනවා. බලන්න මේ මටත් එනවා. එතකොට ඒක ආයෙ කරන්න නැවත. ඒකත් අත්දැකීමක් කරගන්න. කරගෙන යද්දි මැදදී නිකන් පොඩ්ඩක් වැරදි වගේ තේරුනොත් එහෙම ආයෙ මුලින් හදන්න. එකෙන් බෙදන්නේ අටට එකේ වාරකයි එක් වරක් අට
මේ ආවේ මෝට රථ හතරවෙනි පියවර මුළු වාහන 12යි 12න් 4ක් 12න් 8ක් නිරෝධ රථ හරි හරිද කියලා බලන්නත් පුළුවන් 8වරක් 4 32යි 4වරක් 3 12යි මේ නිරෝධ අවලි හතරව හරිද කියලාත් බලුවා එහෙනම් පුතේ ඔයාලට කැමති ලේසි කියලා හිතන ක්‍රමයක් ලියාගන්න ගැටි ක්‍රමයට වම් පැත්තේ තියෙන මොකද්ද මේකද එතනද ඔව් සර් මෙතන පුතේ අර පාද හතර වෙනස කියන්න මං හතරෙන් තුනක් අඩු කළා ඒක මකන්න ඈ පාද හතර වෙනස පෙන්නන්න හතරෙන් තුනක් අඩු කළා සෑලු ලන්දිරි අලිවරයි හොඳයි වෙරි ගුඩ් ලන්දි ශාස්ත්‍ර දෙලිය ලියවලයි හොඳයි ළමයි
නැත්මිලියයි වරයි. නැත්මි නැත්මි නෙමෙයි ගාන හොඳට අදාල පුළුවන් ඇයි දැන්. කොහොමද? සේද හම්බි දෙකම ලිව්වා. ආ හොඳයි පුතේ. නෑ සෑලු ලන්දි හදුවා. සංජෝග ඇතුන්ගේ පාදහ දළ සංඛ්‍යාව 72 සිට ඇතු කියද? විකිරීමට හදන්නක වලියගන්න පාද
පාද දළ ඇති දෙයක් දළ කියලා. දැන් කවුද ගාන ලියලා ඉවර? කවුද හදලා ඉවර? සනෙත් මි හදලා ඉවරයි. හොඳයි. හරි මම අහනවා දශාන්ගෙන් මේක උත්තරේ කීයද? 12යි. අහහ මම අහනවා නෙත්මිගෙන් මේක උත්තරේ කීයද? 6යි. කමන්න බෙදලා බෙදවට ඉතර කමන්න නැද්ද? ලොබුල ඕන එකක් කරන්න පුළුවන්. හරි මම අහනවා ආයෙත් යසිරුගෙන් මේක උත්තරේ කීයද?
සොයන්නේ එතුගේ උත්තරේ හරි. එතුගේ සර් උත්තර. පූජාගේ උත්තරේ හරි. හරි. මේ වගේ ගණන් ගෙනවා පුතේ මොන වගේ අවස්ථාවලටද? මේසයක් වටා තබා ඇති පුටු වල කකුල් ගානයි මේස කකුල් ගානයි දීලා එතන තියෙන මේස කීයද පුටු කීයද කියලා අහන්නත් පුළුවන්. ඒ ගානට අනුව ඔයගොල්ලෝ හැඩ ගැහෙන්න. ඉතින් මම ඒ ගානේ ගොඩාක් හදලා හුරු කරන්නේ. එහෙනම් අපි තවත් අභියෝගාත්මක ගානක් හදමු. ලියා ගන්නයි හදන්නයි දෙකට විනාඩි 5යි හම්බෙන්නේ. අපි අදම අභියෝගාත්මක ගානක් ටිකක් වෙනස් ගානක්. හරි. මාත් එක්කම ලියා ගන්න. කැටයක රුපියල් පහේ කාති හා කැටයක රුපියල් පහේ කාසි හා දෙකේ කාසි පහේ කාසි හා දෙකේ කාසි එකොළහකි. හරි, එකොළහකි. ඒ වාගේ වටිනාකම රුපියල් 46කි. එහි ඇති එහි ඇති පහේ කාසි කීයද? දෙකේ කාසි කීයද? පහේ කාසි කීයද? දෙකේ කාසි කීයද? දශන් ගන්න ලියා ගත්තා. හදත් වනේ එක හදන්න කිව නෑ. අනුජත් ලේලි වරයි. ආ කොහොමද?
Kedua. Saya perasaan saya ramai kata dah ambil ni lagi berai. Hantai. Hati mu dah hilang kan? Ramai dah nak. Hati mu dah hilang. Masih. Hati mu ni ada. Masih. Bang hati orang kiting ramai kata kan? Hari. Mereka ni dia kan? Wah hati orang kata deh. देखिए काशी इड पासे उन काशी वाटीना मूल काशी दिए ना वाह इकोलाहक वाटीना का महातलिस आया पालेवे नी पियावर काशी ती कह रखे ना आओ में वाटीना के बैंग वैडी करनो इसी देखा देवनी पियावर मूलवाटीना कमें विसी देका आडू करनो हाइंग हाथ देका खातराई आदरें देका देका विसी आतरा तुम्हें नी पियावर काथी आतरा वेनस पाहिं देका तूना विसी आतरा बेदी में तूना देका टने विसी आतरा टम आटाई आटवारात तूना विसी आतराई बिंदुवा मैं यहाँ वे पाहिं कासी है ना एक कोला है इंगाटा आडू करना वाँ देखे काशी तूना तारी है काशी तारी तो बाले मुँ पासवर्ड काटा हाथली है तुम और आज देखा है मैंने वाटी ना कम हाथली साया आगे धारी गाने सर आमी को जी हरी हरी सने गाने क्या गाने दे सने इतनी क्या हरी सर गाने लिया गाना मिला මකුලුවන් සහ
මුළු කරපු දෙයක් කවුද මුළු කරපු කවුද කෑ ගහන මේ ඒක වැරදි වැඩක් කොප් කර ගන්න අඳුරුමන් අපි ලොකු වැඩක් කරනකොට ඒ වගේ බාධා කරන්න එපා පුතේ භාග්‍යගේ ෆෝන් එක ඔෆ් කර ගන්න පුතා හරි කාම්බියක් උඩ මගුලුවන් සහ බඳුරුවන් හය දෙනෙකි හය දෙනෙකි අපි දාමු හයට වඩා දාමු එපා දාන්න ඕනේ ඉන්දේ මං ගන්න සතුන් කර ගන්නත් එපේ කීයද උත්තරේ හරි උත්තරේ හරි උත්තරේ කෑ ගහනවා පුතේ ඒක තා නරක වැඩක් ඒක නතර කරන්න හරි හයක් දාමු හය දෙනෙකි හය දෙනෙකි උන්ගේ පාද 44කි 44කි මකුලෝ කීයද මදරුවන් කීයද හරි මන්ද පල්ලෑරික මකන්න සර් දින ලිමාලි යනවා ආනේ සොරි පුතා මන් ලියලි මෙම වෙරයි ආ වීඩියෝ එකෙන් බලන්න හරි පුතේ මේක ලියපු එකේ ෆොටෝ එකක් දාන්න මේ 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 ගාන දින ලිමාලි යනවා මම ඒක අහුවේ නෑ නේ සොරි ඈ කම්බියක් උඩ මකුලුවන් සහ මදුරුවන් 6 දෙනෙක්. උන්ගේ පාද 44කි මකුලුවන් කීයද මදුරුවන් කීයද? ඉතින් මම පුදුම ගණන් දෙන්නේ නේ මකුලුව දෙනවා රෝද දෙනවා ඇත්ත දෙනවා නේද? මම ඔයාලගේ මේ ටිකක් මේ ගණිත හැකියාව වැඩි කරන්න තමයි පුතේ විවිධත්වයක් කරන් තියෙන්නේ. නැත්තම් ඔයාලට මතකද මීට මාස කීපයකට කලින් මම එකම ආකාරي ගණන් පහ බැගින් ඔයාලට ඇදුවා. ඒකත් අසාර්ථකයි. අසාර්ථක නෑ. නමුත් මම ඒකාකාරීව යන්නේ නෑ මම වෙනස් කරනවා. ඒක තුලින් ළමයින්ට දක්ෂ වෙන්න අවස්ථාව දෙනවා සහ මේකේ අති දක්ෂ ළමයි පිරිසක් ඉන්නවා. ඒගොල්ලොන්ටත් අපි ටිකක් සෙමෙන් වැඩ කරන ළමයින්ට උදව් කරනවා වගේම මේකේ අති දක්ෂ ළමයි පිරිසක් ඉන්නවා. ඒ ළමයින්ටත් ඉදිරියට යන්න අපි අභියෝග දෙන්න ඕනේ.
පුතේ? සර් නෙත් මිහදුවා. අහා let me good. සර් දශාන් හැදුවා. හොඳයි. සර් රමික හැදුවා. අමික පුතා very good. ගාන හදමු. මම පාවිච්චි කරනවා මේ ක්‍රමය. ආනන්දන් එපා. මකුළුවන් ඉන්නවා. මදුරුවන් ඉන්නවා. සත්තු ඉන්නවා. පාදදී. මම අර හිතලා හදන ක්‍රමයට යනවා පොඩ්ඩක්. මකුළුවට කකුල් කීයද? ඔන්න එව්වා වෙයි නම් වැඩේ බෑ. තුන්වැනි පියවර අට බෙදන්නේ කීයෙන්ද? පාද හතර වෙනසෙන්.
එනම් හතරයි අටයි මකුලෝ හතරයි හතරවෙනි පියවර හයෙන් හතරා අඳුරෝ ක්‍රම දෙකකටම හැදුවෝ. ඉතින් පුතේ ලොකු මාතෘකාවක් මේක ටිකක් ලේසිත් නෑ. ඉතින් මම මේ ගණන් ක්‍රමයට වඩා මේ ගණන් ඇතුළේ හිතන්න පුළුවන් ක්‍රමයක් අද පුතාලට මම ඉදිරි කරේ. මේ කෙටි ක්‍රමයේ කොච්චර ලේසිද නමුත් මේ ක්‍රමෙත් ඒ වගේ අපිට පුළුවන් ලියලා ඇඳලා කරන්න ක්‍රම තියෙනවා. ඒක සාර්ථකයි. හොඳයි. ඉතින් අප ලියා ගන්න අවශ්‍යයි. සේද හමිලියල ඉවරයි දෙකම. හොඳයි පුතේ. හොඳයි. හරි. ඉතින් පුතේ සමහරක් වෙලාවට ලැබෙන බ්‍රාස්පේන්ද පන්ති නැති වෙන්න පුළුවන්. මම මාසේ අන්තිම සතිය පන්ති කරන්නේ නැහැ. පැය දෙකක් කරනවා සති තුනක්. ඉතින් බලමු අපි කාල වේලාව තිබ්බොත් කරනවා. ඉදිරියේදී මම දැන් අද දෙවනි ප්‍රශ්න පත්‍රය ගැන කතා කරන්න අපිට වෙලාවක් තිබ්බේ නැහැ. ඔයාලට ප්‍රශ්න සමහරක් ඒවා එවනවා. විශේෂ වැඩසටහන් කීපයක් මේකේ විභවිතාමාන ඇතුළු ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් නිවාඩු කාලෙත් පුතේ මේ දීර්ඝ සතියන්තේ නැහැරෙන් ඇරුණකොට විශේෂ වැඩසටහන් කීපයක් අපි දියත් කරනවා නිවාඩු කාලේ පුරාවටම. ඉතින් පුළුවන් අය ඒවට සහභාගී වෙන්න. ඉතින් මේ වගේ ගණන් හොයලා නැවත නැවත හදන්න, විභවිතාමාන පොත්වල ඇති ඒවා හදන්න, හොයාගෙන හදන්න. සර්, ඔව් පුතේ. සර් ගෲප් ක්ලාස් එකේ ළමයින්ට උදේ ඉඳන් හදවල් වෙනකන් උදේ 7 ඉඳන් දවල් වෙනකන් පන්ති තියෙනවද? ඔව් පුතේ මේ සතිය කරනවා. උදේ 7 ඉඳන් ඒ පන්ති එක වෙනකන් පැවැත්වෙනවා. අරුණෝදය අධ්‍යාපන ආයතනයේ වලට විභාගේ තියෙන විභාගේ ලියලා එදාම වලට ලකුණුත් දෙනවා. දැස් දෙන්න. සර්. ඔව් මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා මට කතා කරලා කියන්න, මම ඒකට වෙන දවසක් දෙන්නම්. සර්. ඔව්. සර් බෝඩ් එක බලන්න. හරි. සර් බෝඩ් එක. සර්. ඔව්. මට අර එන්න බැරි වෙච්ච හැමදේම බැරි වෙච්ච කෙස මේ පේපර් එක දැම්මද? සමිරුට පේපර් එක ලියන්න බැරුණාද? ඔව් සර් මම ආවේ නැහැ. සමිරුද නෙත්මිද කතා කරන්නේ? ඔව් සර් මම සෙන්ගෙන් කතා සෙන්ටර් එකට ගිහින් මේ වෙන්න බැරි වුණා. 10 මිනිට මම පේපර් එක දාලා තියෙන්නේ. 10 මිනිට පේපර් එක දාලා තියෙන්නේ. හා සර්. මන්දරේ සතියේක සාකච්ඡා කරනවද? ඔව් පුතේ ඔව්. ඔය අරන් ඉන්න මම ඔයාලට එවලෙන් බල්ලා දෙන්නම්. බල්ලා දීලා ඔයාලට ඇතර දෙන්නම්. ඉතින් සාකච්ඡා කරමු ඈ. හා සර්. මන්දරේ සතියේ ක්ලාස් එක දෙනවනේ. ඔව් සර්. කිය සර්. හරි පුතේ. හරි ළමයි. ඔව්. ඔන්ලයින් ඔන්ලයින් එකට ජොයින් වෙන්න බැයිද සර්? පුළුවන් පුළුවන්. ඔන්ලයින් එකේ ජොයින් වෙන්නත් පුළුවන්. දැන් ලොක් මේ සතියේ ඉන්දියා පේපර් ක්ලාස් එකක් පැවැත්වෙනවා. සෙනසුරාදා ඔන්ලයින් පේපර් ක්ලාස් එකක් පැවැත්වෙනවා. ඉතින් ඒක ඔක්කොම කරනවා. මට ප්‍රශ්න තියෙනවා කතා කරන්න පුතේ. හරි. එහෙනම් දරුවනේ අද අපි එච්චරයි කතා කරන්නේ. ඉතින් අද අපි සාර්ථක ගණිත ගැටලුවක් විසඳුවා. ලොකු කාලයක් අපි ඉගෙන ගත්තා. ඒක ගත්ත හේතුව බලන හිතන හැටි ගැන මම පොඩි පරීක්ෂාවක් කරා මැදි. ඒක හොඳට කල්පනා කරලා හොඳින් ගණන් හදන්න. එහෙනම් සිරු දිනාටම